Tharuz Cafe YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපි රසට අතිරස හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි තල තේ හැන්දක් මේ බැද ගන්න යන්නේ. ගොඩක් අය තල වෙනුවට ගන්න කැඩුණු හාල්. හැබැයි කැඩුණු හාල් වලට වැඩිය තල තමයි ගොඩක් රස. ඒ තල ගණන් වැඩි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් සෞහල් තේ හැන්දක් අරගෙන ඒක රන්වන් පාට වෙනකන් බැදලා ගන්න. දැන් මේ තල ටික රන්වන් පාට වෙනකන් බැදලා තියෙන්නේ නිසා අපි ලිප් ඔෆ් කරගන්නවා. දැන් අපි මේ බැදගත් තලයකටම ලුණු තේ හැඳි කාලක් වගේ අඩු එකතු කරගන්නවා. ඊළඟට මෙතන අපි එනසාල ඇට තුනක් සීනි පොඩ්ඩක් එක්ක හොඳට කුඩු කරගෙන තියෙනවා. අපි මේක පොඩි වංගෙඩිය තමයි අඹරගත්තේ. ඔයාලට ග්‍රයින්ඩර් කප් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේකත් අපේ තලයකට එකතු කරනවා. අපි හැම වෙලේම එනසාල් ග්‍රයින්ඩ් කරගන්නකොට හරි ඒක තලා ගන්නකොට හරි සීනි ටිකක් එකතු කරන්නේ. එතකොට තමයි ඒ ටික හොඳට අපිට අඹරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතන අපි අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 175ක්. දැන් අපි මේකෙන් මේස හැඳි දෙකක් වගේ භාජනයකට දාලා ඒක උණු කරලා පාට කරගන්නවා, කළු කරගන්නවා. එතකොට කැවුම් වලදී ලස්සන පාටක් එන නිසා. කලින් කිව්වා වගේ අපි දැන් මේ සීනි ටික කළු කරගන්නවා. සීනි ටික දැන් උණු වෙලා තියෙන්නේ. උනට තව පොඩි වෙලාවක් මේක කළු කරගන්නවා. ඔයාලා සීනි ගොඩාක් කළු කරගන්නත් එපා. මොකද එතකොට තිත්ත රසක් එන්න බලනවා. දැන් අපි මේකට වතුර මේස හැන්දක් වගේ එකතු කරනවා. අපි දැන් වතුර එකතු කරගත්තා. අපි ඇල් වතුර තමයි එකතු කරේ. ඔයාලා එකතු කරනකොට උණු වතුර දාගන්න. එතකොට මේ විසි වෙන ගතියක් එන්නේ නැහැ. දැන් අපි ඉතුරු සීනි ටිකත් මේකට එකතු කරනවා. අපි මේ ග්‍රෑම් 175ක් අරගෙන තමයි ඒකෙන් පොඩ්ඩක් අරගෙනයි ඉස්සෙල්ල සීනි ටික කළු කරගත්තේ. දැන් මේ ඉතුරු ටික එකතු කරගත්තා. දැන් අපි මේකට උණු වතුර කෝප්ප 3 කාලක් එකතු කරනවා. එතකොට දිගටම මේ වෙලාවෙත් ලිප් ඔන් එකේ තමයි තියෙන්නේ. අතිරස හදනකොට ගොඩක් වෙලාවට වරදින්නේ මේ සීනි ටික හරියට උණු කරගන්න නැතිකොට. මුං කැවුම් වලට වගේ නෙමෙයි, අපි ටිකක් හොඳට මේක උණු කරගන්න ඕනි. අපි හරි පදම පෙන්වන්නම්. දැන් මේ පැණි ටික උතුරගෙන එනවා. ඒ වුණාට අපි තව මේක හොඳට උණු කරගන්න ඕනි. පැණි හරි පදමට උණු වෙලාද කියලා අපි බලන්නේ මේකෙන් ටිකක් වතුර තියෙන භාජනයකට දැම්මහම අපිට ඒක ඇඟිල්ලෙන් එහා මෙහා තල්ලු කරන්න පුළුවන් වෙන්න ඕනි. අපි මේ පදම හරියට ඔයාලට පෙන්වන්නම්. අපේ දැන් පැණි ටික හරි පදමට උණු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ලිප් ඔෆ් කරගත්තා. අපි ඔයාලට පෙන්වන්නම් මේක හරි පදම බලා ගන්න හැටි. අපි පැණි ටික අරගෙන මේ විදිහට වතුර තියෙන භාජනයකට දාන්න ඕනි. දැම්මට පස්සේ මේ භාජනේ අඩියට බැහැලා තියෙන පැණි ටික අපිට මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් එහෙට මෙහෙට කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒක නිකම්ම දිය වෙලා යන්නේ නැහැ. මේ ගානට තමයි අපි පැණි ටික උණු කරගන්න ඕනි. මේ තියෙන්නේ අපි තලවලට ලුණු සහ එනසාලට කලින් දාගත්ත එක. අපි දැන් මේ ටික පැණියකට එකතු කරගන්නවා. දැන් අපි පිටි ටික ටික දාලා මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනි. මේ අපි එකතු කරන්නේ තෙත හාල් පිටි 250ක්. ඒක හොඳට හලලා ගන්න ඕනි. ඊට පස්සේ ඒකෙන් පොඩ පොඩ මේ විදිහට පැණියකට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නයි ඕනි. අපිට මේ තෙතහාල් පිටි ගෙදරම හදාගන්න පුළුවන්. ඔයාලා එතකොට ඒකට කැකුළු හාල් අරගෙන අය 3-4ක් පෙඟෙන්න දාලා තියන්න. ඊට පස්සේ වතුර ටික හොඳට පෙරලා අයින් කරලා ඒ ටික ග්‍රයින්ඩ් කරගන්න. ග්‍රයින්ඩ් කරලා හලලා ගත්තට පස්සේ තමයි අපි ඒවට තෙතහාල් පිටි කියලා කියන්නේ. මේවා ඔයාලට මෝලෙන් උනත් ගන්න පුළුවන්. ඔයාලා හැමෝම දන්නව ඇති අපි මේ හාල් පිටි කියලා කියනකොට අපි ගන්න ඕනි කැකුළු හාල්. එහෙම නැතුව තඹපු හාල් වලින් එහෙම අපිට පිටි ගන්න බෑ. පිටි ටික ඔක්කොම දැන් අපි එකතු කරලා තියෙන්නේ. ඒ ටික හොඳට මේ විදිහට කැට නැති වෙන්න මිශ්‍ර කරගන්න. හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේක ලිප් ඔන් කරලා ආයෙත් උයා ගන්න ඕනි. මේ උයා ගන්නවා කියලා කියන්නේ එතකොට මේ පිටි ටික තැම්බෙනවා. මොකද අපි ගත්තේ පැදපු හාල් පිටිවත් තඹපු හාල් පිටිවත් නෙමෙයි. ඒ නිසා තමයි අපි ආයේ ලිපේ මේක තියාගන්න ඕනි. දැන් අපි ලිප් ඔන් කරලා තියෙන්නේ. සාමාන්‍ය ගින්දරේ අපි මේක හොඳට හැඳි ගාන ගමන් උයා ගන්න ඕනි. හරි පදම එනකොට අපි ඔයාලට ඒක පෙන්වන්නම්.
ටිකක් වෙලා මේ විදිහට උයා ගන්නකොට ඔයාලට මේක උකු ගතියක් එනවා දැනෙනවා ඇති. එතකොට අඩිය අල්ලන ගතියක් තේරෙනවා නම් කින්දර තව අඩු කරගන්න දිගටම හොඳට මේ විදිහට හැඳි ගන්න. ඔයාලට පේනවා ඇති මුලින් මේක ගොඩක් දියර ගතියට තිබ්බේ දැන් උකු ගතියක් ඇවිල්ලා තියෙන්නේ. ඒත් අපි තව ටිකක් ලිපේ තියාගන්න ඕනි. කලින් කිව්වා වගේ මේක හොඳට හැඳි ගන්න නැත්නම් අඩිය අල්ලන්න බලනවා. ඔයාලට දැන් පේනවා ඇති මේක තලපයක් වගේ එකට අපිට හැට මෙහෙට කරන්න පුළුවන්. මේ වගේ වෙලා වෙනකොට අපි තව විනාඩියක් වගේ මේක ලිපේ තියලා ඊට පස්සේ හොඳට තෙල් දාගත්ත කෙසෙල් කොළයක් උඩට මේක දාගන්නවා. අපි දැන් මේ කෙසෙල් කොළේ උඩට මිශ්‍රණය දාගන්නවා. ඔයාලට ලෑල්ලක් උඩට උනත් දාගන්න පුළුවන්. මේක හොඳට තෙල් ගාලා ගන්න. දැන් අපි මේ මිශ්‍රණය හොඳට නිවෙන්න මේ විදිහට තියලා තියන්න ඕනි. අපේ පිටි මිශ්‍රණය නිවෙනකන් අපි පිටි ටික උයා ගන්න ගත්ත භාජනයටම වතුර කෝප්ප කාලක් වගේ එකතු කරනවා. ඊළඟට අපි ලිප ඔන් කරලා මේ භාජනය ගෑවිලා තියෙන පිටි ටික ඔක්කොම මේ දාගත්ත වතුර ටිකට එකතු වෙන්න ආරිනවා. මේ විදිහට හොඳට මිශ්‍ර කරලා ඊට පස්සේ එකින් අපි කැඳක් හදා ගන්නවා. අපේ පිටි මිශ්‍රණය ගොඩක් තද ගතියක් ආවොත් මෙන්න මේ හදාගන්න කැඳේකින් පොඩ්ඩක් දාලා තමයි අපි අත් ගහන්නේ. එහෙම තද ගතියක් ආවේ නැත්නම් අපිට නිකන්ම අත් ගන්න පුළුවන්. මේකෙන් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒක නිසා අවශ්‍ය වුණොත් ගන්න තමයි අපි මේක හදාගෙන තියාගන්නේ. මේ බලන්න දැන් මේකේ අර කැඳ ගතියක් ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ වෙනකොට අපි ලිප ඔෆ් කරලා දැන් මේකත් තියාගන්නවා පැත්තකින්. කැඳ එක හරි පදමට ආවට පස්සේ අපි පෙන්නුව පදමට ආවට පස්සේ මේ විදිහට ඒක වෙන භාජනයකට අයින් කරගන්න. නැත්නම් උයාගත් එකේම තිබ්බොත් එහෙම මේකේ මේ කැඳ ගතිය ගිහිල්ලා ගොඩක් තද උකු ගතියක් එන්න බලනවා. අපේ පිටි මිශ්‍රණය තාම ගොඩක් රස නැයි. ඒ නිසා මේක හොඳට නිවෙන්න තියන්න ඕනි අත් ගන්න පුළුවන් වෙන්න. දැන් අපේ පිටි මිශ්‍රණය හොඳට නිවිලා තියෙන්නේ. ඒ නිසා අපිට අත් ගහගන්න එක කරගන්න පුළුවන්. අපි කෙසෙල් කොළෙන් මේක අයින් කරලා ලෑල්ලක් උඩට දාගත්තා. මේ ලෑල්ලෙත් අපි පොල් තෙල් ගාලා තියෙන්නේ. මොකද එතකොට අත් ගන්න ලේසි. කෙසෙල් කොළේ ඒක කරගන්න අමාරුයි. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේක අපි ලිපෙන් ගත්ත ගමන් මේකේ තිබ්බ ඒ පොඩ්ඩක් දියාරු වගේ ගතිය දැන් තව ටිකක් අඩු වෙලා තියෙන නිවෙනකොට දැන් අපි මේ කරන්නේ අත් ගන්නවා කියන එක. ඔයාලා අතෙත් පොල් තෙල් ටිකක් ගාලා මෙන්න මේ අපි පෙන්වන විදිහට කරන්න ඕනි. මේක තමයි අත් ගන්නවා කියලා කියන්නේ. වටෙන් පිටි මිශ්‍රණය අරගෙන මැදට දාලා පොඩ්ඩක් එක තද කරන්න. අතිරස හදාගන්නකොට ගොඩක් වෙලාවට වැරදින්නේ එකක් හරි පදමට පැණි ටික උණු කරගන්නේ නැති එක. අනිත් එක තමයි මෙන්න මේ අත් ගහන එක. අත් ගහන එක හොඳට කර වෙලාව අරගෙන කරොත් තමයි කැවුම් ටික මෙලෙකට රසට එන්නේ. අපේ පිටි මිශ්‍රණේ තද ගතිය ටිකක් වැඩි වගේ දැනෙන නිසා අපි අර හදාගත්ත කැඳේකින් පොඩ්ඩක් මේ විදිහට දැන් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙත් අපි හොඳට මේකට අත් ගහනවා. ඒකතු කරගත්ත කැඳ ටික හැම තැනටම යන්න හොඳට මිශ්‍ර කරගන්න. අපි දැන් අත් ගහ ගන්නවා කියන එක කරලා ඉවරයි. අපි විනාඩි 6-7ක් වගේ හොඳට මේ අත් ගහනවා කියන එක කරලයි තියෙන්නේ. එතකොට මේකට අපි හදාගත්ත කැඳයකින් ඔක්කොඩක් දාගත්තා. තව පොඩ්ඩක් ඉතුරු බලන්න. මේ පොඩ්ඩක් විතරයි ඉතුරුලා තියෙන්නේ. අපි සැරෙන් සැරේ මේකෙන් ටිකක් දාලා තමයි අත් ගහගන්න එක කරේ. ඔයාලා මේ ඉතුරු වෙච්ච කැඳ ටිකත් විසි කරන්න එපා. ඒක අරන් තියාගන්න. මොකද කැවුම් හදන්න පටන් ගත්තට පස්සේ මේ මිශ්‍රණේ ටිකක් තද ගතියක් පස්සේ වේලිච්ච ගතියක් එන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කැඳ ටිකක් දාලා ඒ වෙලාවේ අනලා ගන්න. ඊළඟට ඔයාලා මේ පිටි මිශ්‍රණය මේ වගේ අපි මේ හදලා තියෙන බෝල හදාගන්න. අත් දෙකේම හොඳට පොල් තෙල් ගාගන්න. ඒ වගේම මේ තියාගන්න කෙසෙල් කොලේ ඔයාලා පොල් තෙල් ගාලා ගන්න. කෙසෙල් කොලයක් හරි භාජනයක් හරි ගන්නවා නම් ඒකෙත් පොල් තෙල් ගාලා ගන්න. මේ විදිහට අතින් රෝල් කරලා බෝල හදාගන්නයි ඕනේ. ඔයාලට පේනවා ඇති අපි මේ සම්පූර්ණ මිශ්‍රණයෙන්ම බෝල හදාගෙන නැහැ. ඒ හදාගත්ත
පෝල ටිකෙනුත් පහක් විතර අපි ඉස්සලා කැවුම් හැඩයට ඒක හදාගෙන ඒ ටික බදලා ඉන්නවා. මොකද නැත්නම් මේ වගේ හැඩේ වෙනස් වෙනවා ගොඩක් වෙලා මේ විදිහට තියලා තියන්න ගියාම. අපි මේ කැවුම් හදාගන්නකොට මේ ඔයාලා රවුම් කරගත්තේ බෝලයක් අරගෙන මේ අපි පෙන්වන විදිහට ඇඟිල්ලෙන් පොඩ්ඩක් අද කරලා තුනී කරගන්න. මේ පෙන්වන විදිහට තුනී කරගන්නයි ඕනි. ඊට පස්සේ අපිට මේ ටික බැද ගන්නයි තියෙන්නේ. අපි එතකොට කලින් කිව්වා වගේ මේ ඔක්කොම බෝල ටිකත් අපි දැන්ම මේ විදිහට තුනී කරගන්නේ හැඩේ වෙනස් වෙන නිසා ගොඩක් වෙලා තියලා තියද්දී. ඒ නිසා අපි ඉස්සෙල්ලා පහක් වගේ තමයි මේ විදිහට තුනී කරලා බැදගෙන ඉන්නේ. දැන් අපි මුලින්ම හදාගත්ත කැවුම් පහ බැදගන්න යන්නේ. ඒකට තාච්චියක් දීපේ තියලා ඒක ටිකක් රත් වෙනකොට මේ තෙල් එකතු කරගෙන තියෙන්නේ. තෙල් ටික හොඳට රත් වෙන්න මුලින් ගින්දර සැරට දියාගන්න. ඊට පස්සේ අඩු ගින්දරේ තමයි අපි කැවුම් ටික බැදගන්න ඕනේ. තෙල් ටික රත් වෙලාද කියලා අපි බලන්නේ කැවුම් මිශ්‍රණයෙන් පොඩ්ඩක් මේ විදිහට දාන්න. තාච්චියට දැම්මට පස්සේ ඒක ඉක්මනට මේ විදිහට මතු පිටට එන්න ඕනේ. ඒ කියන්නේ තෙල් ටික කර වෙලා ඇති. දැන් අපි කැවුම් ටික බැදගන්න යන්නේ මේ පළවෙනි එක තාච්චියට දැම්මා. ඔයාලා අඩු ගින්දරේ මේක බැදගන්න ඕනි කියලා කියන්නේ එහෙම නැත්නම් කැවුමේ මැද අමු වෙලා පිටින් කරවෙන්න බලනවා. ඒ නිසා තමයි ටිකක් ගොඩාක් ගින්දර සැරට තියාගෙන අපි කැවුම් බැදගන්නේ නැත්තේ. ඔයාලගේ තාච්චිය ඉඩ තියෙනවා නම් එකක් මේ විදිහට උඩට ආවට පස්සේ අපිට අලුත් එකක් දාගන්න පුළුවන්. අපි දැන් පළවෙනියටම හදාගත්ත කැවුම එළියට ගත්ත තාච්චියෙන් ඔයාලට පේනවා ඇති මේක ලස්සනට පිපිලා ඇවිල්ලා තියෙනවා. තව එකක් දැන් මේ තාච්චිය තියෙනවා. මේ අතරේ අපි අලුත් එකකුත් තාච්චියට දාගන්න යන්නේ. මේ කැවුම් වලට අපි ගොඩක් තෙල් ගහන්න අවශ්‍ය නැහැ. හැඳි කැවුම් හදනකොට වගේ මේක හරි පදමට අනාගත්තනම් අත් ගහන එක හරියට කරා නම් අපිට මේක තාච්චියට දැම්මම හොඳට නිකන්ම පිපිලා එනවා. පොඩ්ඩයි තෙල් ගහනවා කියන එක කරන්න ඕනි. මෙන්න මේ විදිහට හැන්දෙන් තෙල් උඩට දාගන්න එක තමයි තෙල් ගහනවා කියලා කියන්නේ. හැබැයි ඒක මේ කැවුම් වලට එහෙම ගොඩක් කරන්න අවශ්‍ය නැහැ. අපි දැන් කැවුම් තුනක් මේ තාච්චියෙන් එළියට අරගෙන තියෙන්නේ. තව දැන් අලුතෙන් බැද ගන්න ඕනි. ඔයාලට පේනවා ඇති මේක නිකම්ම හොඳට පිපිලා එනවා. ඔයාලට මේකෙත් පේනවා ලස්සනට පිපිලා එන හැටි. ඔයාලා කැවුම් ටික බදින අතරතුර මිශ්‍රණයෙන් තව මේ විදිහට බෝල හදාගන්න. එතකොට මේකට දෙන්නෙක් වගේ හිටියානම් වැඩේ කරගන්න ලේසි. එතකොට අපි කලින් කිව්වා වගේ ටිකක් වෙලා යනකොට මිශ්‍රණයේ වියලි ගතියක් ඝන ගතියක් වැඩි වගේ තේරෙනවා නම් මේ වෙලාවට හදාගත්ත කැඳේකින් පොඩ්ඩක් දාලා හොඳට අනලා ගන්න. ඔයාලා කැවුම් හදාගන්නකොට මුලින් දෙක තුනක් වගේ හදාගත්තට පස්සේ ටිකක් ඒවා නිවෙන්න තියලා එකක් කඩලා බලන්න මැද අමුයිද කියලා. මැද අමුයි නම් ඒ කියන්නේ ඔයාලා තව ටිකක් ගින්දර ගොඩක් අඩු කරලා ඊට පස්සේ මැද ගින්දරේ හොඳට මේක බැද ගන්න ඕනි. සාමාන්‍යයෙන් ඉස්සර කාලේම ආච්චි අම්මලා කැවුම් හැදුවේ දර ලිපේ. එතකොට මේ ගින්දර සැර වැඩි ප්‍රශ්න ගොඩක් එන්නේ නැහැ. නමුත් මේ ගෑස් එකේ හදද්දී තමයි ගින්දර ගොඩක් සැර වෙන්නේ. ඒ නිසා මැද අමු වෙලා වටේ කර වෙන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කැවුම ලොකු කරගන්න පුළුවන්. ඒකට මිශ්‍රණයෙන් බෝල හදාගන්න ටිකක් වැඩිපුර අරගෙන ලොකු වෙන හදාගන්න. ඊට පස්සේ ඒක තුනී කරගන්න ලොකු රවුමක් එන විදිහට.
කැවුම් ටික ලස්සනට බැදිලා ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති. අලුත් අවුරුද්දට මේ විදිහට රසට කැවුම් හදාගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම මේ අත්දැකීම අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. අපි ගත්ත පිටි ප්‍රමාණය කැවුම් 24ක් හදාගන්න පුළුවන් වුණා. ඒ නිසා ඔයාලා පිටි කිලෝ එකක් ගත්තොත් අනිවාර්යෙන් කැවුම් 100ක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න, video එකට like කරන්න.